ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධ ශාසනයේ දුර්ජාන දේශනා කළ අප සංඝං සරණං ගච්ඡාමි කියන විදිහ මතක් වෙන ආර්ය සංඝ රත්නයේ බුද්ධ පුරුෂයන් වහන්සේ කෙනෙක් වනෙහි දිනපතා සංඝ සරණ යන විට මම ඔබේ රූපකාය සීපත් කරනවා. මට පැවරී තිබෙන කාර්ය වැඩි කාලයක් ඔබට අපගේ නියමුවන් වන නායන්ද කුටිතෝක් මහතා සමග සංවාදයට සැසමින් විනාඩි 15ක් තුළ අප කරන්නේ යන්නේ කුමක්ද, මේ අරමුණ කුමක්ද, ඒ කෙසේ අපට කළ හැකිද, ඒ කරන්නේ කවුද යන්න පිළිබඳව ඉතා සංක්ෂිප්තව කරුණු දැක්වීම. ඔබ දන්නවා මේ රටේ තව දුරට අපට ඉවසා සිටිය මෙහෙකි තත්ත්වයක් දලා සිටිය මෙහෙකි තත්ත්වයක් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අරාජකයි කියනවා. එහෙම නැත්නම් බම්කුලත් කියන මේ තත්ත්වයක් තුළ අවශ්‍යතාවයක් පෙන්නැගී තිබෙනවා මේ තත්ත්වයෙන් මිදීම සඳහා. එහෙනම් අපි පටිච්චසමුප්පාද ධර්මය අනුව අපි හේතුව සොයන්න ඕනේ ඵලය ඔස්සේ. ඵලය කුමක්ද? මේ අරාජික භාවයේ රකින් ගොඩටපත් වීම, ලක් මාතාව අවසාන ගමන් යන ව්‍යාධියට පත් වී සිටීම. ඒකට හේතු බොහෝ තිබුණත් ප්‍රධාන හේතුව වශයෙන් ඔබට දක්වන්න තිබෙන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඔබගේ පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමයක් නොවැඩි වීම. ඒ සඳහා කොපමණ උත්සාහ කළාද යන බව ඔබ දන්නවා. ඒ නිසා අපි බොහෝ කාලයක් මේ මැතිවරණ ක්‍රමය තුළ හිරවි නොයෙකුත් ව්‍යාජ ලැබටීම් වලට නිරෙමි සංශෝධන කරා ඒ පස්සේ දුවමින් මංගුලා වූ පිරිස බවට පත් වුණා. මේ තත්ත්වය උදා ගැනීමට රෝග නිදානයේ ව්‍යවස්ථාව නම් ඒ ව්‍යවස්ථා සංශෝධනයකින් නො ඒ ව්‍යවස්ථාව වෙනුවට අලුත්ම ව්‍යවස්ථාවක් කොහොමද බලගන්නන්නේ කියන එක සොයාගත්තේ නාගානන්ද කුටිතුමක් වූ මෙති ජනතා නීති වේදිකාවන් නිසා. අපි ඔහු යුගයක් නිර්මාණය කිරීමට බෙහෙසෙන කෙනෙක් නිසා ඔහුට යුග පුරුෂයෙක් කියලා ගෞරව දක්වනවා. මෙම ව්‍යවස්ථාව තුළ කියන ඒ දැන ගැනීමට මේ නීතිය දැනීමට මහා නීති විශාරද ඥානයක් අවශ්‍ය නැහැ. පරමාධිපත්‍ය කියන්නේ අපි සියලු දෙනාම සතුව තිබෙන අත්තර නැගී කියන අපේ ව්‍යවස්ථාවේ මුලින්ම ආරම්භයේ තියෙන්නේ. එනම් මිනිස් සංස්කෘතියේ මිනුහාමුදුරුන් වූවා වගේ දේවනම්පිස රජුන්ට මේ රට අයිතිකාරය ඔබ නෙවෙයි, ඔබ බාරකාරය ඔබම නයි. මේ රට අයිති මේ රටේ මිනිසුන්ට සහ සත්වයන්ට පමණක් මේ ගහකොළට මේ භූමිය අයිති. අන්න ඒක තමයි පරමාධිපත්‍ය කියලා කියන්නේ. අපේ රටක් පාලනය කිරීමට අපි හැම දෙනාම සතුන් වෙන උත්තරීතර බලය. ඒ අත්තල නැති අපි කලකට පවරනවා දැන් අපට ආපහු ගන්න බැරිව තිබෙනවා. එමන අවශ්‍යතාවයක් පැන නැගිලා තිබෙනවා මේ තත්ත්වයෙන් අපිට මිදීම සඳහා. ඒකෝට නීතිමය මූලධර්මයක් තිබෙනවා අපේ අධිනිස්ස කාර්යතුමාගේ පටන් සියලුම ලෝකයේ නීතිඥයන් හදාගා විභාග සමත්තර නීතියේ නීති විශාරදයෙන් දක්වපු නීතියක් තිබෙනවා. ඒ තවදුරටත් උඩ විස්තර කරනවා ඥානන්ත පුතුතුමා මාත්ම අවශ්‍යතාවයේ නීතිය. Law of necessity කියන්නේ නම් එමනම් අවශ්‍යතාවයක් පැනගෙන තිබෙනවා. කුමක්ද අවශ්‍යතාවය? මේ රට මේ තත්ත්වය මුදාගෙන ඉන්න සඳහා වෙනම කිසිම මාර්ගයක් නැහැ. අලුත් ව්‍යවස්ථාව මේ තියෙන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඒකනාන්විතව බැහැරකොට අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ කරගැනීම සඳහා ජනතාවගේ පරමාධිපත්‍ය පාවිච්චි කරලා ජනතාවගේ ආශිර්වාදය ලබාගෙන ඒ ජන සම්මත ව්‍යවස්ථාව වඩපත් කරගෙන යන්න. සමහරු මේක ප්‍රශ්න කරනවා ඔබගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විද්‍යාඥයන් ලා සමහරු මම උන්ට ගරු කරනවා මේකට විහිම සම්ප්‍රදායක් ලෝකේ තියෙනවද කියලා. මම අහන්න කැමති මේ ප්‍රශ්න උත්තරයක් ඇටියට සම්ප්‍රදාය පටන් ගන්න කවද? ඕනම සම්ප්‍රදායක් පටන් ගන්න දිනයක් තියෙනවා. ඒ දිනේදී යවුවද ඉති ඉස්සෙල්ලා මෙහෙම සම්ප්‍රදායක් තියෙනවද කියලා. රටට යහපතක් වෙන්න සම්ප්‍රදායක් අවශ්‍ය නැහැ. රටේ යහපතක් වෙන්න අලුත් සම්ප්‍රදායක් පටන් ගන්න දෙන්නේ.
බුදුන් වහන්සේ බුද්ධ දේශනාව කරන්න ගිහිල්ලා මේක පොරෙන් වසුරු ධර්මයක් බුද්ධේ අනුසුති ධම්මියසු කියලා මේක ඉස්සෙල්ලා මෙහෙම එකක් තිබුණේ නැහැ ඒක දේශනාව කරේ කියලාද රටට යහපතක් වෙනවා නම් අලුත් සම්ප්‍රදායන් ආරම්භ කළ හැකි ඒ විදිහ ශ්‍රී ලංකාව ලෝක පූජිත වෙයි පර ප්‍රජාතන්ත්‍රවාදී පරමාධිපත්‍ය ප්‍රථම වතාවට මේ සත්‍යජාත ව්‍යවස්ථාවක් නැත්නම් ජන සම්මත ව්‍යවස්ථාවකින් ප්‍රතිරූපයේ මේ ක්‍රියාත්මක වූ අවස්ථාවක් නිර්මයි ලෝකේ පූජිත වන්නෝ සම්ප්‍රදාය පැත්තකට දාන්න මේ නීති මූල ධර්මයක් තියෙනවා අවශ්‍යතාවයේ නීතිය පරමාධිපත්‍ය මෙදී ඒක කරන්න පුළුවන් මේක මේක අඩුවේ මාළ විදියට කරා මේක ඉස්සෙල්ලා තිබ්බේ මේ ජන රජ ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් ඒ නිසා අපි තුමන්ලට ඉතා කරුණාවෙන් ආරාධනය කරන අකාරුණික විදියට පහර ගහන්න එපා මේ සත්පුරුෂ සමාජයක් සඳහා යන ගමන. මෙතන ඉන්න කිසි කෙනෙක් අපි එක්කිනුට අවශ්‍යස් නැහැ පහත් නැහැ හැම දිනෙකම අපේ නායකයෙක් හැම දිනෙකම අපට එක වගේ ශක්තියක්. ඒ නිසා අපි අපේ විනයක් තිබෙනවා ඒ මාත්‍යත් එක්ක කණ්ඩායම කැපවීමෙන් වැඩදුන් රජයේ සේවකයෝ විශ්වාසයෙන් යුතුව වැඩදුන් සේවකයෝ අපි එහෙමයි සියල්ලම අපි ඇල් වතුර ටිකක්වත් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නේ වැඩ කරන්නේ. ඔබත් එසේමයි. ඒ නිසා මෙතෙන් කැටගෙන තියෙන මේ සිය දෙනා ලක්ෂයකට වඩා සම්මත සම්මත පක්ෂවල ඉන්න ලක්ෂයකට වඩා වටිනවා. මේ සිය දෙනාට කාන්තිස්තික් ජයග්‍රහණය කියන එක ඒ තරම් කාරණයක් නෙමෙයි. මේ සංවිධානයේ අද ඇති කරගේ මේ කාර්ය ඉස්තකේ අපේ තරුණයන් 3 දෙනෙක් සමීර සම්පත් සහ වසන්ත කියන තරුණයන් 3 දෙනා. මේ 3 දෙනා වගේ 10 දෙනෙක් අපේ මැතිවරණ කලාප 10 දී කියනනම් අපේ ගෑන් ග්‍රහණය නියතයි. 850,000 සම්දායකයෝ රාජසේවක කොට්ටාස 19ක් තුල ග්‍රාමීයකාරී කොට්ටාස 895ක් තුල පැතිරලා ඉන්න මේ සම්දායකයන්ගේ සංඛ්‍යාව අපේ බලාපොරොත්තු වන අරමුණ මේ ගමන යෑම සඳහා න්‍යස්තිය පිළිබඳ ගැනීම. මේ ප්‍රාදේශීය කොට්ටාස දහනනේ, රාජසේවක කොට්ටාස දහනනේ, 895 වූ ග්‍රාම නිලධාරී කොට්ටාස ඒ සියල්ල නියෝජනය කරලා මැතිවරණ කලාප 10ක් තියෙනවා, තන්දදායකෝ 850,000 ඉන්නවා. එතකොට අපි මේ වගේ ජලයකින් යුතුව මේ මාසේ අන්තිම වෙනකොට 1000ක සංඛ්‍යාවක් මේ ගාල්ල ස්ටික්කේ තුල නිර්මාණය කරනවා. මේදා මේ 850,000 තනදායකයන්ගෙන් 105,000 ජාන අපේ පොලිතුරක් මහත්තයා වෙනුවෙන් ලබා දෙන්න අපි කැප වෙනවා. අපි ස්ථිර සනාන් කරනවා 105,000 ලබා ගන්න පුළුවන්. ඒකේ ඒ තරම්ම ආකර්ෂණීය වෙන්නේ. මම ඔබට කියන්නම් ඊරයාට 12ට ඊරාත්‍රි 12ට මම නිදි වෙලාවේ දරගතන මතුමක් ආවා. මගේ පුතා තමයි මම අවදි කරලා මට දුන්නේ ඒක. මේ දරගතන මතුමින් මට හඳුකම මේ අපි මේ වැඩ කරනකොට අපිට බලපං කරන්න නැති නිඳ මම කවුද ඔය කියලා ඇහුවා. එයා මට ගම් මේ අර්ථ නියමයි කවරද? මම මොකද? රෑදුන් විගත්තා බුදුම විදියට මිනිස් ඉරණයක මට තව පිටපත්යක් දවන්න නෙවුවා. හැමෝටම හිතනවා නෙවුවා දැන් හරි කැමති වුණා ඒකට. වැඩියෝ නෑ කො මේක 60 වසරෙ විතරක් ඇති කෝ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව ඒකත් ඇති කෝ දැන් අපි මේකෙන් ගන්න පාඩම් දෙකක් කියන්නේ මේ මං කියක් කිව්වා කවුද මේක කරන්නේ කොහොමද මේක කරන්නේ කියලා ඇහුවා අපි දැන් මේකෙන් පාඩම් දෙකක් ගන්නවා එකක් මොකද්ද දැන් අපි මේ ව්‍යවස්ථාව බෙදන්න ගත්තට පස්සේ රැට නිින්ද නැර ගතියක් ඇති වෙලා තියෙනවා මොකද මගේ වරදි වුණාට මට ඉතකොන කොනියක් ඉන්න ඕනේ නැහැ. රැඳින් කියන්නේ මොකද? මිනිස්සුන්ට මේක කරන්න ගන්න ලියේ නැහැ දැන්. ඒ තරම් ආකර්ෂණීයයි. මේක තමයි අපි පළවෙනි ජවයේ. දැන් එහෙමනම් අර දෙවෙනි ප්‍රශ්නේ මොන අපි ඉගෙන ගන්න ඕන කාරණය? මොකක් කොහොමද මේක කරන්නේ? කවුද මේක කරන්නේ? මම කොහෙද හිට ඔයාලා කියන්න පුළුවන් දෙ දෙන්නේ කියලා ආවේ නැහැ. අධිකාරියගේ මේ ගෲප් අරුතිය ගුරුවිද්‍යාල. ඉතින් අපි මේක කරන්නේ මෙන්න මෙහෙමයි. කෙටි කාලයක් තුළ අලු සම්පත් තුළ අපිට යමක් කරගන්න ඕන නම් කරන්න ඕන මොකද්ද? ඒ හොඳින් සූක්ෂම සැලසුම් කිරීම. නාගම් පාසේ කියන වගේ ආර්ථිකයක් කර එක පාටි හැදෙනවා වගේ මේ න්‍යස්තිය, ඒ පිටුන න්‍යස්තිය පරමාණු. පරමාණු ඉතිරි යන්නේ 1 2 3 4 න්‍යායයට නෙවෙයි.
එක දෙක හතර දාසය දෙසිය පනස්සයි. ඒවිදිඒක තම ඇටම්පක් කියර කර කියන්නේ මේ විදිටයි ස්ථානයෙන්. ති එහෙම කරන්න නම් අපි හඳුනගන්න ඕනේ නව ශිල්පී යක්‍රම අදදකී උපායමාන ඒක තියෙන ඔබ සතු. අපට වඩා දේශපාලනය කරපු අපට වඩා පරිනත පිරිසම් මෙතන සිටින අපට වඩා ඥානය කෙරී තිසක් ඉන්නවා. ඒ හැම දෙනක්ම අපට සම්පතක් මේ නව උපාය මාර්ග සොයාගෙන මේක කටයුතු කිරීම සඳහා. ඒ සඳහා අද ඔබට අපි පොඩි කොළයක් දෙනවා. ඒ කොළේ ඔබ දිගන්න ඔබ දීපක් වීමට තියෙන කැමැත්ත ඔබට දක්ෂකම් තියෙනවා නම් ඒ පැත්ත ඔබට කිසිම නායකයෙක් මෙතන නැහැ. අපේ කිසිම නායකයෙක් තනතුරු කවුරක්වත් මෙතන නැහැ. ඔබ හැම කෙනෙක්ම නායකයෙක්. ඔබේ හදවත අපේ හදවතමයි. ඒ නිසා මේක සත්භාවයේ ජාතියේ දින ආදරය මේක මහා පින්කමක්. අපි මේ ජනාධිපතිවරණයට විතරක් නෙමෙයි මේ ජනාධිපතිවරණය මේ කටයුතු මෙහෙම කරනකොට අනිත් පැත්තේ සත්පුරුෂ සමාජයක් ගොඩනගෙනවා. සුදන සමාජයක් ගොඩනගෙනවා. අපට ඕනේ වියස් වියත්මක නෙමෙයි. විත්වත්මක නෙමෙයි. ඒ විත්වත් මගේ සහ වියත් මගේ සහ දැන් තින්න වාර්ගණය තුන හොඳ ආචාර්යතුමා ආචාර්යවරු. ඒ වියත්කමෙන් විතරක් වැඩන්නේ නැහැ. ඔවුන් සුදනන්න මේ. ඔවුන් සුදනන්න මේ මාටි ලූතර්කින් කිව්වේ ඒකයි. අපිට මේ සිදුවෙන කේතජනක සිදුවීම් පිපිරීම් නෙමෙයි. අපි කනගාටු වෙච්ච ඒ ගැන නෙමෙයි. අද සුදනන් කියේ තියෙන නිරදභාවය. සුදනන් කියේ තියෙන නිරදභාවය. වියතුන් කියේ තියෙන නිරදභාවය නෙමෙයි. විය මේ වගේ වියතුන් කට ඇරීම බාධාව සමාජ වියතුන්. ඔවුන් විද්‍යාව හතුලන්නේ. ඒ නිසා මේ සුදන සමාජයක් මේ වගේ සමාජයක් කිසිම පක්ෂයක හොට නැගිලා නැහැ. අද මෙතන සිටින සමාජයේ ගාල් දිස්ත්‍රික්කයේ ලක්ෂ 8000ක් ජනතාවගේ භාගයකට හරි පැතිරෙනකොට අප අතර ඔය යම් යම් මේ ප්‍රාර්ථනා කරන පුනරුදය ඉබේම ඇති වෙනවා. හැම දිනක් පාසා අපේ වත්තිමල් පිපෙනවා, අල්ලපු වත්තිමල් පිපෙනවා, අපේ ව්‍යාපාරය තුළ අල්ලපු ගවය මල් පිපෙනවා. බුදු ගාල් දිස්ත්‍රික්කයේම තිබිල මල් යායක් වෙනකොට මේ සුදන සමාජයේ මල් යායෙන් බුදු සෝදවත් වීම ප්‍රදේශයේම නාගරත්න මහත්මයා විශ්සේ ජනාධිපති වෙනකොට පිච්චමල් පූජාව, අරලියමල් පූජාව බවට ඒකපත් වෙනවා. ඒ නිසා අපි මේ කරන්නේ දේශපාලනයක් නෙවෙයි. මේක සුදන සත්‍යන ව්‍යාපාරයක්. ඕනම කෙනෙකුට කිසිම තැකිතයක් නැතුව ඕනම පක්ෂයේ කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා අද දිනේ කුලේ පුරවල ඔබට හැකිපමණින් හැකිපමණින් අපි නිතරම ප්‍රයෝජනම් වෙනවා ඔබෙන් ගන්න පුළුවන් දේ විතරයි ගන්න. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා, අභියෝග තියෙනවා. මොකද දැන් තියෙන ප්‍රශ්නේ තමයි රාජ්‍ය පැත්තෙන් ඉදිරිපත් වෙන ජනාධිපති අපේක්ෂකයා සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයා. මේ තරගය නිසා විකල්ප ජනාධිපති අපේක්ෂකත්වය අවුල් කරන්න පෑයමක්. ඒක තමයි අභියෝගය. එහෙමනම් අපිට පැහැදිලිව කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ ඒ අනිත් අයට වඩා නාගරත්න මහත්මයා වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒකට උත්තරේ තමයි මේ මහත්මයාගේ විවස්ථාවේ තියෙනවා හත්වැනි පරිච්ඡේදයේ 6වැනි පරිච්ඡේදයේ බලන්න යම් කෙනෙක් පොරොන්දු දීලා පාර්ලිමේන්තුවට හෝ මේ වගේ තනතුරකට කියොත් ඔහුගේ මේ පුරුද්ද ඉෂ්ට නොකරනවා නම් ආපහු පදනා ගැනීමේ ප්‍රතිපාදන තිබෙනවා. දැන් අනිත් අය කිසි කෙනෙකුගේ එහෙම තියෙනවද? එහෙම නැහැ. නිසා මේ වෙදී මම මේ අවස්ථාවේදී ඔබට ආරාධනා කරනවා එක්තරා මේ 20 වෙනි සතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥ හැටියට සැලකෙන ස්ටීවන් හොකින්ස් කියන විද්‍යාව කවුරුද දන්නව? මගේ මුළු ශරීරෙම අක්‍රිය වුණා. මාංශපේශී නැති වුණා. ඔළුව විතරයි ඉතුරුනේ. අවුරුදු 100 කින් ගියෝගේ දැන් සාමාන්‍යයෙන් මැරෙනවා. මොකද අවුරුදු 80ක් ගියලා ගිය අවුරුද්දේ අප අතරින් නැංගුණා. ස්ටියෝන් හොකින්ස් හිටෙන්දී ඉන්නද කියනවා. මේ වගේ බාධාවන් නම් අහසේ තරු දෙස බලන්න. දෙපාර්ලිස නොබලන්න. ඔබේ දෙපායට බාධා ඇති වෙනවා. ඔබේ සමබරව ආවේ නැති වෙනවා. අපේ දුෂ්කර ගමනක් යන්නේ නෝ අහසේ තරු දෙස බලන්න. කොමන දුෂ්කරතාවයක් වුණත් ජයගත හැකි මගක් තිබේ. එහෙනම් මොකද්ද? අත්මහරින්න. අත්මහරින්න. මේක මීට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ බුදු වදන අපේ පාසල්වල ගහලා තියෙනවා. මානවත්ව අභිප්‍රම. නොනැවති පෙරට යන්න. සීසන් ධර්මය තමයි ජීවිතයේ පරමාර්ථය කරගන්න.
ජීවිතයේ පදනම කරගත් නාගානන්ද කොටුවක් මහත්මාගේ ප්‍රථම ගුණාංගය තමයි ආත්ම හැරීම. එනම් නොනැවති ඉදිරියට යෑම. වේරම්බ වාදයෙන් ඉන්ද්‍රකීලයක් වශයෙන්සේ එතුමාගේ ගමන ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිය යාමට එතුමා අපේ ඉදිරියේ සපත කර දෙනවා. ඒ නිසා ජීවිතයේ පරිදුම් තියාගෙන යන ගමනේදී අපට අපේ මේ අවසාන මොහොතේ ජීවිතය නැති වුණත් කමන්නේ කියලා හිතන තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මම ඒ ස්ටිව නෝගින්ස්ගේ කතාව ඔබේ හිතන අරගෙන අපේ මේ බාධා ජයගන්නේ කොහොමද කියන එක ඔබ හිතන්න. ඊගාවට තව අහන දෙයක් තමයි එයා කවුද? එයා අර වගේම වෙයිද කියලා. මේක මම මෙහෙට ඉන්නේ. ඒ හැමෝම කියාගෙන ඉනවනේ. මේක අරුව අපේ මවක්. මට මේ වෙලාවේ මතක් කරන්න හරි අමාරුයි. අමාරුයි නම් මතක් නොකරත් දැන් අපිට උත්තම සත්පුරුෂයෙක් ඉන්නවා. දැන් අවුරුදු දෙකක ඉස්සර නාගන්දු කුටුවත් මාත්‍ය අපට අන්තර්ජාලයෙන් හඳුන්වා දුන්නේ එතුමා දැන් විලාස අපේ කාන්තා පරිපූර්ණට ඇවිල්ලා ඉන්නවා. 1000ක් දැනට දැනුවත් කරලා තියෙනවා. 1000ක් සම්පූර්ණ වෙන්නේ නවම් මාසේ වැඩසටහන් දෙකක් තිබෙනවා. උදේ 9 ඉඳලා හවස 3 වෙනකම් සම්පූර්ණ ප්‍රජාචාරයේ පන්තිය පරමාධිපත්‍යක මත දෙවනවන අපේ දෙන්න කොහොමද කියන එක එතුමා හඳු කරලා තියෙනවා. මම ගෞරවයෙන් එතුමාට ඉස්සනමන මේ අවස්ථාවේදී ඒ නම අපි ඉදිරිපත් කරන්නේ මෙහෙ හේතුවක් නිසා නෙවෙයි යහපත් චේතනාවෙන්. නමුත් එතුමා ප්‍රසිද්ධියේ නාගරික මාධ්‍යය ගැන ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධ පත්‍රවලට ලියලා මේ ව්‍යවස්ථාව ගැන සඳහන් කරපු කෙනෙක්. දැන් මේ ව්‍යවස්ථාව ප්‍රජාන්තවාදී ඒක ඔටොක්‍රොනසි කොන්ස්ටිටියුෂන් කියලා කියන්නේ නම කියන තමයි ග්‍රීක වචනයක්. ඉතින් ප්‍රජාන්තවාදී හැසුනේ ග්‍රීසියෙන්. ඉතින් මේක නීතියට කඩන්නේ කියලා කියන ප්‍රශ්නයක් නැහැ. එනම් මේ පුජ්‍යලයා මේ තුමා කවුද යත් එහෙම කරයිද කියන එක අපි අම්ම කෙනෙක් ඇහුවා. අපි සමීක්ෂණයක් කරනවා ඇමිනිස්සේ මේ මවරු වෙනසකණෙදි ඔබ ඡන්දයේ දෙන කාටද ආණ්ඩුපක්ෂයේ කෙනෙකුද විරුද්ධ පක්ෂයේ කෙනෙකුද නම නොලියා රට විකල්පයේ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන කෙනෙකුද. ඒක අම්ම කෙනෙක් කියන අනිත් පැත්තේ මේකට පොඩි ඉගෙන ගන්න ඕන දෙයක්. තව හිතන බලන්න කතෝනි ඉන්නම මේ මොනනේ හොඳ නෑනේ කොල්ල කඩ කඩ බොරු වට දෙනවා මම ගාව දෙහැටි අඳුනනවා අපත බොරු කාඩු උප ඉන්නේ ඔබලුවා. දැන් අපරෝණ කරන්නේ නේද තමයි හිතර බලන එක තමයි. කාණ්ඩා වර වල හිතර වර ජඩ දුන්න නම් මම සමාවෙන්න කාණ්ඩා පරු ඉන්නේ මේ තත්ියේ ඉන්නේ. මොකද උගත් දිනේ ටැග් බෝම් දෙනවා මේ අවස්ථාව දැරුත් දැන් හන්න වරුකට මාන්ත්‍ර විද්‍ය අරමුණ බෙදෙනවා පත්තිකමද. ඉතින් මේවට අපි පැවැටෙනවා. ඒ නිසා හිතර බලන්න පිරිසක් ඇති කරන්න තමයි ඕනේ. අපි ගෝවා හිතන්න එන බුද්ධිලයාගේ අතීතය ගැන හිතන්න. ඔයි කොතරම් දුරට කැපු කිරීම කරලා තිබෙනවද? නාගානන්ද මහත්මයා කොයි තරම් දුරට කැපීම් කරලා තියෙනවද? අපි හිතමු මේ මායාරුණි මහත්මයා කියලා. එයා කොච්චර කැපු කරලා තියෙනවද? ඒකෝ මායාරුණි මහත්මයා ඉතුරු ජනාධිපති. සියලුම දූෂණ දන්නා රජයේ තියෙන. කවදාකවත් වැඩ ගන්නම් වුන්නේ නැහැ. කවදාවත් රටින් යන්න සිද්ධු වුන්නේ නැහැ. නමුත් නාගානන්ද මහත්මයා ඒගොල්ලෝ දාරිය කටින් පත් වෙලා එතන දූෂණය කියන්නේ කේහින්ද මර්ගය දන්නේ මොන පාර රට යන්න සිද්ධු වුණා. ඉංගලන්ත යන්න උනේ සබ ගන්න නෙමෙයි. මර්ගය දන්නේ නැක් වෙලා. එතකොට ඒ ගිහිල්ලා ලුම්බිදෙනෙක් කරේ. ලොකු රස්සාවක් කරේ නැහැ. යෝගී ජීවිතයක් අප කරා. එතුමාගේ ආදර්ශය පරමාදර්ශය බෞද්ධ දර්ශනය එතුමා වැඩි අගහක් අගේ කරන යුතුවා. අපේ විමුක්තිදායක නායකයෙක් වන ජේ ගවයට ඒ සිද්ධියක් මතක් කරා. ඒ සිද්ධිය තමයි ඉතිරි කරගන්න ඕනේ රට කමාන්තත්තිකදී උසල්ලි. එතකොට ඒ ජේදුව කිව්වා මේ උපුලේ වෙලා ජේදුව වෙනට ආරාධනා කරනවා. ඉදිරි කැස්කෝ සම්මේලනයකට යන මෙහිදී ඔහු බිරිඳත් සමග යන හදනකොට බිරිඳත් සමග ගියේ නැහැ. ඒ නිසා අහනවා ඇයි බිරිඳත් සමග යන්නේ නැත්තේ? නෑ රට දුප්පත් වෙච්ච වෙලාවේ මේව කරන්න හොඳ නැහැ. මේක නාගරික මාධ්‍යයේ ජීවිතයේ මුල් අවස්ථාවේ තිබුණා. සත පහ ඉතුරු කරගන්න ගගේ දැහැල යනවා ඕල් පින් යන්නේ නැතුව. ඉතින් ඒ නිසා මම වැඩි විදිහ කතා කරන්න යන්නේ නැහැ. ඔබට සම්මාදයේ ඉඳ බල මම ජය ගීතයක් ආතන ගායනා කරලා ඔබට මේ
මෙතුමා ජයග්‍රහණය කළා අපට සජීත් කුණී කියන තත්ත්වයට ආවම මේක අපි ගායනා කළා ජය ජය වේ මාතා සුභ මංගල වේ මාතා පරම බලය රජ කරන නව රජයක යුපායන ජන රජයක් සාදා ජය ජය නිලක් මාතා දසර ධර්ම විභූෂිත ගුණනිනි කිරුල දරා දසර ධර්ම විභූෂිත ගුණනිනි කිරුල දරා චන්ද්‍ර සූර්ය බල විකසිත පරම බලය රජ කරවන ජන රජයක් සාදා ජය ජය වේදක් මාතා නාග නන්ද ලක්මව සොයන නව මිනිසා නාග ජනානන්දන සත්‍යයේ නිසා. Thank you.